නෛතික තීන්දුවක රූපමය සාක්ෂිය. වංගිඩි නඩුව ලෙස ප්‍රකට වූ පරිපූර්ණම ආනන්දම් ඝාතන නඩුවේදී චෝදනා ලැබ සිටියේ මහදේවන් සදාසියම් නැමැති ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයාය පරිපූර්ණ මහත්මියගේ සැමියාය. බ්‍රිතාන්‍යයේ එඩින්බුරු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිඩ්නි ස්මිත් මෙම නඩුවේ භාගයේදී පරිවේශණීය දත්ත ඉදිරිපත් කිරීම වැදගත් කාරණයකි. සාක්ෂිවලින් තහවුරු වෙමින් තිබුණේ නිවසේ සේවකයා වූ විලියම් ඇයගේ මරණය සිදුකොට ඇය සතුව තිබූ රන් ආභරණද ගෙන නිවසින් පලා ගිය බවකි. සතාසිව මහත්මියගේ දෙපයේ තිබූ කුණු දූවිලි වලින් පෙනී යමින් තිබුණේ මරණය මුළු තැන්ගේදී සිදු වූ බවකි. එතකොට ඔය සිද්ධිය උණයි කියන ගරාජ් එක මේකද? එහෙමයි මහත්තයෝ. ඔය කියන වංගෙඩිය තියෙන්න ඇත්තේ මේ හරිය වෙන්න ඕන. මං නම් හරියට දන්නේ නැහැ මහත්තයෝ. මං හිතන්නේ ඔතන වෙන්න ඇති. අනේ ස්වාමීනි, නෝන මට ගෙදරදි ගොඩාක් හොඳ සැලකුවා. මහත්තයත් එහෙමයි. මම මේ වගේ අපරාධයක් කළේ නෑ. මහත්තයගේ කීමට කීකරු වෙලා මහත්තයට උදව් කළා විතරයි. ඒකත් කරේ මං කැමැත්තෙන් නෙමේ ස්වාමීනි. ඒ නී ඉඳ කඩේ තියෙදරද එන්න පෑමර තව ඉල්ල එන්න ඉරක තේදර පාකවා. My lord, William says that Mrs. Paripurnam Anandam was murdered between 9 and 10 in the morning. The taxi driver's log sheet shows that Mr. Satasivam left the house at 10:30. At that time, the taxi driver saw Mrs. Paripurnam alive. How could her husband kill her if he left the house at 10:30? Professor Serum and forensic scientist Smith both say in their respective reports that this murder took place between 11:15 a.m. and 11:45 a.m. But Mr. Satasivam left the house 1 hour earlier, leaving Mrs. Paripurnam with her child and William in the house. Mrs. Paripurnam was a very beautiful woman, and William, becoming sexually excited, then tried to rape her. Mrs. Paripurnam
tried to fight him. And at that time, William killed her. And after that, he stole the money and the jewelry and escaped. At the time this incident took place, Mr. Sathasivam was not at the house and could not have committed this murder. සාක්ෂිය. දින 57ක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු ක්‍රේෂන් විනිසුරුතුමා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළා. එහිදී ජූරියේ ඒකමතික තීරණය අනුව මහදේවන් සතාසිව නිදොස් කොට නිදහස් කරන්නට යෙදුණා. මරණය පිළිබඳ සතාසිව මහත්මයාට මේ නැගිච්ච චෝදනාව මහදේවන් සතාසිවම් හට කිසි දිනක සිය බිරියගේ සෙනෙහස අවශ්‍ය නොවිනිද? ඔහු කිසි විටක සිය බිරියට සහ දරුවන්ට සෙනෙහස නොදැක්වීද? මිනිස් සිතක හැසිරීම රටා පුදුම සහගතය. කාලය සමග පරිපූර්ණම් කෙරේ වූ සෙනෙහස වියකී යද්දී ඔහුට අවශ්‍ය වූයේ ඉවුන් ස්ටීවන්සන් නැමති සිය පෙම්වතිය සමග ඉංගලන්තයට වී සතුටින් ජීවත් වන්නද. එහෙත් කිරිදුල් ජීවන රටාවකට ප්‍රිය කළ සතාසියුන්ට ඒ සඳහා අවශ්‍ය මිල මුදල් නම් තිබුණේ නැහැ. ඔහුට අවශ්‍ය වූයේ පරිපූර්ණම් හා යහපත් යුගදිවියක් ගත කිරීමට නොව ඇගේ මිල මුදලින් තමනට අවශ්‍ය වූ සතුට ළඟා කරගන්නද. අද අප සිත්ති නැගෙන මෙම ගැටලු එදා නැගින්නට ඇත්තේ පරිපූර්ණම්ගේ සිත්හි බව නම් නිසකය. வாழ்க்கையின் கசப்பான பக்கத்தில் தத்தளித்துக் கொண்டு மிகுந்த மனவருத்தத்துடன் உண்மையான உணர்வுகளுடன் உங்களுக்கு இதை எழுத விரும்புகின்றேன். பெண்களது விருப்பு வெறுப்புக்கள் மட்டில் அளவுக்கு அதிகமாக அக்கறை செலுத்தும் நீங்கள் எனக்கு மட்டும் ஏன் இத்தகைய துன்பத் துயரங்களை தருவதன் காரணம் என்ன என்பதை இன்னும் எனக்கு புரியவில்லை. எனக்கு இத்தகைய துன்புறுத்தல்களை தருவதற்கான காரணம் என்ன என்பதை மட்டும் நான் கேட்க விரும்புகிறேன். என்னிடம் பெற்ற அன்பை விட அதிகளவான அன்பை இன்னொருவரிடம் நீங்கள் எதிர்பார்க்கின்றீர்களா என்பதை நான் நன்கு அறிவேன். அது மட்டுமன்று, அன்று தொடக்கம் உங்களுக்கு சிறந்த குடும்ப வாழ்வு தேவைப்படவில்லை. மாறாக மதுபானங்களும்
கலியாட்டமும் விளையாட்டும் நாட்டிற்கு நாடு சுற்றி திரிவதும் மட்டுமே உங்களுக்கு தேவைப்பட்டது. இவை எதுவும் உங்களுக்கு சிறந்த எதிர்காலத்தை பெற்றுத்தரப்போவதில்லை என்பதை நான் உங்களுக்கு இறுதியாக கூறிக்கொள்ள விரும்புகிறேன். 4 சுவர்கள், கூரை, பணம், பொருள்களை கொண்டு ஒரு வீடை கட்டலாம். அதனை ஒரு இல்லமாக மாற்றுவதற்கு அன்பான ஆதரவான மனைவி இருப்பது அவசியம் என்பதை உங்களுக்கு எடுத்து கூற விரும்புகின்றேன். එතන විලියම් එක කතා කිරීමෙන් අපි යම්කිසි 100% ස්ථිර නිගමනයකට ලැබෙන සාක්ෂි සොයා නොගත්තත් අපිට සෑහෙන මේ අපි දරපු අපි මේ මරණය සම්බන්ධයෙන් දරපු විකල්ප මතයක් පිළිබඳ පොඩුවාවන් අපි හොඳට කතා කරලා සාමාන්‍ය ආගිය තොරතුරු කතා කරලා අපි ආපු කාරණාවත් කියලා හාමුදුරුවෝ තඳුන්ලා දුන්නා. ඊට පස්සේ මේ අපි අහුවා ඇත්තටම දැන් ඉතින් නඩු හැව ඉවරයිනේ. දැන් මේක අපි ආසයි දැනගන්න මේක යම් කිසි නොකියුණු දෙයක් තියෙනවද නැත්ත කතාවක් මොකක් හරි මේ මේක දැනගන්න අපි කැමතියි කියලා කිව්වා. නෛතික තීන්දුවක රූපමය සාක්ෂිය ඔහුට යම්කිසි මේ මේක කිව්වා කියලා දැන් අත්ත වශයෙන්ම ඒක ඒ මරණය ඔහුගේ අතින් වුණා කියලා කිව්වා කියලා ඔහුට කිසියම් චෝදනාවක් නැගලා නැවත මේ සදාන අඩු විභාගයක් පවත්වන්න වාතාවරණ නැති බව ඔහුටත් යම්කිසි ප්‍රමාණයක දැනුමක් තිබුණා මං හිතන්නේ. ඉතින් ඒ වුණත් අපි ඒ නිසාම තමයි ඔහුට ඒ බවත් අවධාරණය කළා. මේ දැන් මේ ගියපු දේවල් අතීතේ ගියා. අපි මේ දැනගැනීම කුතුහලයෙන් සඳහා අහන්නේ මේ කොහොමද උනේ කියන එක විමසන්න උත්සාහ කරා. හැබැයි විලියම් මෙතනදී ගොඩාක් විස්තර කිව්වා අපිත් එකේ ඩව් බිකින් කියන මේ පොලිස් සහකාර පොලිස් අධිකාරීවරයා මේ ඔහුව අල්ලගෙන ආපු හැටි, අම්බලන්තොට ඉඳලා මේ මාතර පස් තියුණා මේ ඉඩම් කන්තෝරුව. ඒ ඉඩම් කන්තෝරුව තමයි ඉස්සර කොටුවේ තියෙන දැන් වහලේ ඉඩම් කන්තෝරුව. ඒ ඉඩම් කන්තෝරුව තමයි ඉස්සර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය තිබෙන්නේ තියෙන්නේ. ඉතින් ඒක මම මේ මෑතදී දැනගත්ත ඒක ඔය රබෙල් කියලා අල්ලන්දේසි කාලේ හිටිය අධිකාරවරේ ඔහුගේ නිල නිවාසය කියලා එහෙම මතයක් ඇහුවා. ඒකට තමයි ගෙනල්ලා ප්‍රශ්න කරලා තියෙන්නේ ඒ ආසන්නේ කොටුවේ. ඉතින් ඊට පස්සේ කොළඹ ගෙනිහිල්ලා වෙච්ච සිද්ධි ඔක්කොම අපිට කිව්වා. ඉතින් විලියම් එක මම හිතන්නේ අපි හොඳ සුවඳ පිළිසඳර ගෙදුනා. නමුත් අපිට අවශ්‍ය කාරණාව මේ මරණය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක නම් අනාවරණය කරගන්න ලැබුණේ රවින්ද්‍ර ප්‍රනාන්දු මේ මහාචාර්යතුමාට උවමනා වුණේ අත්ත වශයෙන්ම පස්සේ හරි සතාසියෝ මැතිණියගේ මරණයට යම් කිසි වගකීමක් ඔහු බාර ගනීද කියන එක විප්‍රං කළා බලන්න. නමුත් ඒක අපිට සාර්ථක කරගන්න බැහැ.
මේ නඩුවේ විනිශ්චකාරතුමා විදියට කටයුතු කෙරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර EFN රේෂන්. ඊට අමතරව මේ නඩුව විභාග වුණේ වෙස්ටර්න් සයිසස් කියන සුවිශේෂී අධිකරණයක් හමුවේ. දැන් මිට තමතරව විශේෂ ජූරි සභාවක් ඉංග්‍රීසි කතා කරන හමුවේ තමයි මේ නඩු විභාගය කාලාන්තරයක් මුළුල්ලේ පැවතුනේ. දැන් මාස 20කට අධික කාලයක් සිරගත වෙලා හිටපු සතාසිව මහත්මයාව මේ නඩුවේ අවසාන තීන්දුව මගින් නිදොස් කොට නිදහස් කරන්නට යෙදුණා. ඒ වගේම මේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 3 දෙනෙකුට බොරු සාක්ෂි දීමේ චෝදනාවන් මත බරපතල වැඩ සහිතව සිනදනුවම් අධිකරණය විසින් නියම කරන්නට වුණා. ආචාර්ය කොල්වෙන් මේ නඩුවෙන් ජයග්‍රහණය කළාට දේශපාලඥ කොල්වින් ඊළඟට එළඹුණු ඡන්දයේදී පරාජයට පත් වුණා. දැන් මේ නඩුවේ තීන්දුවෙන් මාස කීපයකට පසුව ලංකාවේ මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් වෙනවා. එහිදී ආචාර්ය කොල්වින් වැල්ලවත්ත ගල්කිස්ස කියන මැතිවරණ කොට්ටාෂයට ඉදිරිපත් වෙනවා. මෙහිදී ඔහුව එවකට දේවත්වයෙන් සලකපු ජනතාව මේ ජනප්‍රිය සමසමාජ නායකයව පරාජයට පත් කරනවා. මේකට හේතු වෙන්නේ සතාසිවම් නඩුවේදී නීතිඥයෙක් වශයෙන් කොල්වින් අධිකරණය හමුවේ ගෙනහර පාපු භූමිකාව කියලා අද දේශපාලන විචාරකයින්ගේ මතය වෙලා තියෙනවා. ඒ වගේම තමයි සතාසිවම් මේ නඩුවේ නිර්දෝෂ වෙන්නේ ඔහු ඇත්ත වශයෙන්ම ඔහුගේ නිර්දෝෂීභාවය නිසා නොව කොල්වින් විසින් අධිකරණයේ ඉදිරිපත් කරන ලද නීති තර්ක නිසා කියලා තමයි අදටත් අපේ සමාජයේ මිනිස්සු අතර පවතින මතය. දැන් කාන්තාවක් වුණු නිසාම නෙවෙයි මේ රටේ කීර්තිමත් දේශපාලඥයෙක් වෙච්ච රටේ නිදහස් අරගලයට තමන්ගේ දායකත්වය සපයපු සර් පොන්නම්බලම් රාමනාදන්ගේ මිනිබිරිය වෙච්ච පරිපූර්ණම් ආනන්ද ඒ වෙනකොට දැරූ ඇගේ සමාජ තත්ත්වයත් එවකට අපේ සමාජය කම්පණයට පත් කළා වෙන්නට පුළුවන් ඇයගේ මේ ඝාතනයත් එක්ක.